ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් අවියෙන් පෑනෙන් මෙන්ම බුද්ධියෙන්ද සටන් කළ චරිත අපේ අතර බොහෝ සිටියා. එහෙමනම් අපි අද කතා කරමු බුද්ධියෙන් රටේ නිදහස වෙනුවෙන් අපකැප වූ ජාතියේ පියාලසින් විරුදාවලි ලැබූ මහා මාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන් ගැන. එතුමා උපන්නේ 1884 ඔක්තෝබර් 29 වෙනිදා මීරිගම බෝතලී වලව්වේ. දේශමාන්‍ය එෆ්.ආර්. සේනානායකගේ සොහොයෙකු මෙතුමා ඩොන් ස්පෙටර් සේනානායක යුවළගේ බාලම පුතා. එතුමා මූලික අධ්‍යාපනය ලැබුවේ මාතලේ ඉංග්‍රීසි විද්‍යාලයේ. පසුව ශාන්ත තෝමස් විද්‍යාලයේදී ඉගෙනීමට මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවටත් මල්ලෝ පොරවලටත් දිවීම පැනීම ආදී මලල ක්‍රීඩා සඳහාත් අශ්වින් පැදවීමටත් දස්කම් දැක්වුවා. ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සමුගත් ඩී.එස්. සේනානායක මැතිඳුන් මිනින්දෝරුවෙකු ලෙස රැකියාව කරලා පසුව තම පියාගේ මිනිරන් කර්මාන්තය වැනි ව්‍යාපාරවල නිරත වුණා. තුරුණු වියේදී ලද මෙම අත්දැකීම් පසුකලික රටපාලනය කිරීමට ප්‍රයෝජනවත් වුණා. කන්ද උඩරට දුනුවිල හැඩිගල්ලේ වලව්වේ මෝලි දුනුවිල මෙනවිය සමග විවාහයෙන් පසු ඔහුට වාසනාව ගෙනාවා. එතුමා හරි සුවිශේෂී පුද්ගලෙක්. අපේ අනිත් ජාතික නායකින් සමග ගත්තාම එතුමට නීතිවේදී බවත් උපාධියක් එහෙම තිබුණේ නැහැ. නමුත් මෙරට උසස් පෙළේ දේශපාලකයින් මෙන් උසස් පෙළේ දේශපාලඥයෙක් වුණා. අමාත්‍යප ව්‍යාපාරයේ ක්‍රියාකාරී සමාජිකයෙක් වුණා. මෙතුමාගේ සොහොයුරා එෆ්.ආර්. සේනානායක මහතා තමයි එහි පුරෝගාමිකයා වුණේ. අමාත්‍යප ව්‍යාපාරයේ රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස ඉංග්‍රීසි ජාතීන් සැලකූ නිසා 1915 ඇතිවුණු සිංහල මුස්ලිම් ජාතිවාදී අරගලයේදී එහි යෙදී සිටි සියලු බෞද්ධ නායකයින් අත්අඩංගුවට ගත්තා. ඒ අතර මෙතුමත් වුණා. හිරකෙදර ලැබූ අත්දැකීම් සහ ඉංග්‍රීසින්ගේ අසාධාරණකම් නිසා ඉංග්‍රීසි පාලකින්ගෙන් සිංහල ජාතිය බේරා ගන්න මෙතුමා ස්ථිර අධිෂ්ඨානයක් ඇති කරගත්තා. 1919 දී පිහිට වූ ලංකා ජාතික සංගමේ නම් වූ දේශපාලන සංවිධානයේ සමාජිකයෙකු වූ මෙතුමා 1920 දී රාජාඥා පනත වෙනුවෙන් උද්ඝෝෂණවල නියැලුණු නිසා එහි ප්‍රතිඵලයක් වශයෙන් 1923 දී රාජාඥා පනත ඉංග්‍රීසි ආණ්ඩුවෙන් දිනාගත්තා. එහි ප්‍රතිඵලය ලෙස 1924 දී ආණ්ඩුක්‍රම සංශෝධනයක් ඇති වුණා. එම සංශෝධනය උනේ ලංකාවට ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවක් සුදුසුයයි යෝජනා කිරීම. පසුව එෆ්.ආර්. සේනානායකයන්ගේ ඉල්ලීමට ඩී.එස්. සේනානායක මහතා දේශපාලනයට යොමු වුණා. පසුව මීගමු දිස්ත්‍රික්කයේ ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයා ලෙස එම අසුනෙන් නිතරගෙන් ජය ලබා ගත්තා. 1927 දී ඉඩම් කොමිසමේ සමාජිකයෙකු ලෙස නව ඉඩම් ප්‍රතිපත්තියක් සැකසීමේ ඓතිහාසික කර්තව්‍යයට මෙතුමා ඉතා විශාල මෙහෙවරක් කළා. ව්‍යාපාරිකයන්ට ඉඩම් විකිණීමේ අධිරාජ්‍යවාදීන්ගේ ප්‍රතිපත්තිය අවසන් කර ගමේ ජනතාවගේ අවශ්‍යතාවයනට මූලිකත්වයේ දීමේ ප්‍රතිපත්තියක් ඇති වුණේ ඉන් පසුව තමයි. 1931 දී ඩොනමොර් ආණ්ඩුක්‍රමය යටතේ පවත්වන මහා මැතිවරණයෙන් මිනුවන්ගොඩ ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගෙන් තේරීපත් වුණු මෙතුමා කෘෂිකර්ම කටයුතු පිළිබඳ විධායක සභාවේ සභාපති ධූරයටත් පසුව එම අමත්ත මණ්ඩලයේ සභානායක පදවියටත් පත් වුණා. 1935 දී ඉඩම් සංවර්ධන පනත සම්මත කරවාගත් මෙතුමා විදේශිකයන් සතුව තිබූ රජයේ ඉඩම් දුප්පත් ජනතාව අතර බෙදා දුන්නා. කැඩී බිඳී තිබුණු පැරණි වාරිමාර්ග ක්‍රම පිළිසකර කර අතර මින්නේරිය වැව, ගිරිතලේ වැව, හුරුළු වැව, ගල්ලුව සහ පරාක්‍රම සමුද්‍රය ආදී වාරිමාර්ග ව්‍යාපාර ප්‍රධාන තැනක් ගත්තා. වාරිමාර්ගවලින් පමණක් කෘෂිකර්මාන්තය පෝෂණය කළ නොහැකි නිසා වනයෙන් වැසී තිබූ ගොඩ ඉඩම් හෙලිපෙහෙලි කර විශාල ගොවි ජනපද බිහි කළා. එහි මිනිසුන් පදිංචි කළා. සෞඛ්‍ය පහසුකම් වැනි දේ එම ජනපදවල බිහි කළා. ගල්ලොය, මින්නේරිය, මිනිපේ, ඇලහැර වැනි ගොවි ජනපද සහල් නිෂ්පාදනය අතින් පෙරමුණ ගත්තා. එතෙක් පැවති ගොවිතැන් ක්‍රම වෙනස් කළ මෙතුමා ගොවි ජනපද ව්‍යාපාරය මෙරටට හඳුන්වා දුන්නා. ගොවිතැන වෙනුවෙන් නොගිය ගමක් හෝ නොදුටු වැවක් මෙතුමට තිබුණේ නැහැ. පරාක්‍රම රජතුමාගේ පුනරාවතාරය යන විරුදාවලී ලැබූ මෙතුමා නම් ශ්‍රී ලංකාව පෙරදිග ලෝකයේ ධාන්‍යාගාරයේ කරලීමට දැඩි වෙහෙසක් ගත්තා. සමහරු මෙම ගොවි ජනපද දැක්කේ ගම්බද ඉසුරුමත් මුඩුක් ලෙස. එහෙත් අද එය එම කියමනෙහි අසත්‍යතාවය වර්තමානයේ හොඳින් පැහැදිලි වෙනවා. 1940 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් ලාංකික ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක කර තිබූ මුඩුබිම් පනත හකුළු ආලමින් අලුත් ඉඩම් සංවර්ධන පනතක් ගෙනෙමින් අක්කර 60,000ක් පමණ ඉඩම් වගාව සඳහා ජනතා සන්තක කළා. ඓතිහාසික දිගමඩුල්ලේ අක්කර 25,000ක කෙත්බින් සරුකළ ගල්ලොය ව්‍යාපාරයේ
මෙතුමාගේ ප්‍රතිහාරයක්. එතුමාගේ අභාවයෙන් පස්සේ ගල්ලොයේ ජලාශය සේනානායක සමුද්‍රය යනුවෙන් හැඳින්නුවා. අභීත පරිකල්පනයන් අතින් බලන කල දේශ මාමකයෙකු ලෙස මෙතුමාගේ මාතෘභූමි සංකල්පනාව මැනවින් වැටහෙනවා. මෙරට දේශපාලන හා ආර්ථික නිදහස ලබා ගැනීම පිණිස සටන් කළ ජාතික නායකින් අතර මුල්තැන මෙතුමාට හිමි වෙනවා. වසර ගණනාවක් තිස්සේ කළ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් ලෙස යලිත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් ඇති වුණා. ඩී.බී. ජයතිලක මහතා ඉන්දියානු මහා කොමසාරිස්වරයා ලෙස ඉන්පසු 1944 අපට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා. සොල්බරි කොමසාරිස්වරුන් විසින් සිය කොමිෂන් සභා වාර්තාව සකස් කිරීමේදී සේනානායක මහතා විසින් පිළියෙල කළ කෙටුම්පත මූලික කරගත්තා. ඒ අනුව සොල්බරි සාමිකේ ප්‍රධානත්වයෙන් පත්තුණු එම කොමිසම ඉදිරිපත් කළ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව 1947 දී මෙතුමාණන් විසින් එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළා. ඒ සඳහා ශ්‍රී ලංකාව ජන්මභූමිය කරගත් සිංහල දෙමළ මුස්ලිම් බර්ග යන ජන කොටස්වල පූර්ණ සහයෝගයත් ලබා ගත්තා. ඒකීය ශ්‍රී ලංකාව බිහි කළා. 1947 පැවති ප්‍රථම මැතිවරණයෙන් මීරිගම අසුනු සඳහා තරං කර චන්ද 16,000කින් ලංකා සමසමාජ පක්ෂයේ එඩ්බන් සමරක්කොඩි මහතා පරාජය කොට අති විශිෂ්ට ජයක් සේනානායක මහතා අත්කර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය ඩී.එස්. සේනානායක මැතිදුන්ට හිමි වුණා. ඉන්පසු 1948 පෙබරවාරි 4 වැනිදා ඩොමිනියන් පාලනයෙන් මිදී නිදහස ලබා ගත්තා. අනතුරුව ඇතිවන ප්‍රතිඵල කල්තියාම හඳුනාගත් මෙතුමා සුළු ජාතින්ගේ සිත් නොරිදවා ඔවුන්වද තමන් වටා රොක් කරගන්න ඥානාන්විත වුණා. එකදු ලේ බිඳක් නොහෙලා මෙරට නිදහස ලබා ගන්න මෙතුමා තම බුද්ධිය යොදවා කටයුතු කළා. නිහඬව තම අරමුණ කරා ගමන් කළා. නූතන යුගයේ 15 වන රාජ්‍ය නායකින් අතර මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිදුන් ටයිකෝට් ඇන්දත් ගැමි පරිසරයට හැඩගැහුණු ඉන් පෝෂණය ලද ගැමි ආර අගය කළ ජනනායකයෙක් තවත් නැති තරම්. ඉංග්‍රීසි භාෂාව මනාව දැනවුන්නත් සිංහල භාෂාවෙන් මොහු චතුර කතිකයෙකුද වුණා. 1947 මහා මැතිවරණයෙන් ඌහා මධ්‍යම පළාතේ ආසන සියල්ල ද්‍රවිඩ ජාතික මන්ත්‍රීන් විසින් දිනා ගත්තා. මෙම තත්ත්වය සිංහල ජාතියේ උරුමයට දැඩි තර්ජනයක් බව සේනානායක මහතාට පෙනී ගියා. මේ සඳහා 1949 ඉන්දියානු පකිස්තානු පුරවැසි පනත සම්මත කොට ශ්‍රී ලාංකිකයින් වශයෙන් පෙනී සිටීමට අකමැති ඉන්දීය ද්‍රවිඩ ජාතීන්ගේ ඡන්ද බලය අහෝසි කළා. ඒ අනුව ඌහා මධ්‍යම පළාතේ සියලු ආසන සිංහල මන්ත්‍රීවරුන් සතු වුණා. ඩී.එස්. සේනානායක යුවළට දරුවන් දෙදෙනෙක් වුණා. ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක මහතා තමයි වැඩිමල් පුතා. එතුමන් පියාගිය අඩිපාරේම යමින් අපරටේ අගමැතිවරයෙක් වී දුගී ජනතාවට සහල් නොමිලේ ලබා දී බද්දුන් දෙවියන් ලෙසින් ඉතිහාසගත වුණා. බාලයා රොබර්ට් සේනානායක මහතා දේශපාලනයට සම්බන්ධ නොවි සමාජ සේවයේ යෙදී සිටියා. සිංහල ජාතියේ ආරක්ෂාවත් රටේ සංවර්ධන ක්‍රියාවලියට තම ජීවිතේ කැප කළ නිසා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන් ජාතියේ පියා ලෙස විරුදාවලි ලැබුවා. වසර 68ක පමණ කාලයක් කළ ජාතික මෙහෙවර නිමා කරලමින් 1952 මාර්තු 20 වන දින ලංකා මාතාවගෙන් එතුමන් සදාටම සමුගත්තා. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන්හට නිවන් සුවත් වේවායි පතමු. අදත් නිදහස් සටනේ වීරයෝ පිටපත සහ කතනේ බන්දුලකේ ජාගොඩගෙන් ඔබටත් මෙවන් අර්ථාන්විත වීඩියෝ නැරඹීමට අපව subscribe කරන්න අමතක කරන්න එපා. ස්ටුඩියෝ ජා ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්න. ස්ටුඩියෝ ජා.